අරන් තලාව කියු සැනින් අපට සිහි ගැන්වෙන්නේ යුද්ධයේ අඳුරු මතකයන්. ඒ අඳුරු මතකයන් ඉතිරි කළ ප්‍රදේශය පසු කර යන විට අපට හමු වෙනවා සුවිශේෂ ගම්මානයක්. මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි එකම යුද තර්ජිත ගම්මානය මංගලගම. යුද්ධයත් සමග දැඩි ආර්ථික හා සමාජීය පසුබෑමකට මේ ප්‍රදේශය පත් වුණා. 1966-67 වගේ තමයි ආරම්භ වුණේ. මේ පන්සල කේන්ද්‍ර කරගෙන තමයි මේ ගමේ 27 ඉඳලා දිගටම කොහඹගස් තලාව දක්වා මේ ගමේ දෙපැත්ත මිනිස්සු පදිංචි වෙලා ජීවත් වුණේ. ඒ කාලේ අගමැතිතුමා ප්‍රේමදාස මහත්මයා මේ ගමට ඇවිල්ලා ගෙවල් 211ක් හදා දුන්නා. පොල් අක්කර දෙකක්, කජු අක්කර දෙකක් සහිතව. යටිතල පහසුකම් ඇතුව. නමුත් ඊට පස්සේ තමයි 1985 නැවතත් හාමුදුරුව තත්ත්වවාදීන් පැහැරගෙන ගියා. इन पे संपूर्ण युद्धभिम बवटतम पत्नी एंगो इतनेतम जीवत्नी जलमह विवाह कद दक्वाम जलपहस वक्ने व्यस व्यस्तम प्रदेश जनता जीवत्नी ओंगे गोहित बत्सर सारे हेमन तुम भूम आसर जीवत्नी प्रदेश मेथनी मंगित रजगल तहा सेना नायक समुद्री हेम महावली संवर्धने नाट मेथे कपट संवर्धने अरुण उदावेला ने යුද්ධය නිමා වී වසර 3කට අධික කාලයක් ගත වී නැගෙනහිර ප්‍රදේශය තුළ විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරී ඇතත් බලධාරීන්ගේ අවධානයේ යොමු නොවූ භූමියක් ලෙසයි මංගලගම ප්‍රදේශය තවමත් පවතින්නේ. දශක 3ක යුද්ධය නිසා වල්වැදී වියලී ගිය භූමියක් මැද පිහිටි පැරණි ගම්මානයේ අතහැර දැමූ නිවාස සහ ගොවිබිම් තවමත් එලෙසම පවතින ආකාරයක් දැක ගන්නට පුළුවන් වුණා. මිනිසුන් දෙන්න නිවාස හදා ගන්න ක්‍රමයක් නම් මොකද දැන් ඔබතුමා මෙතන ඩාව නිසා දන්නවා ඉතින් මෙහි මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ දැන් එන කැලෑමදී ඉතින් මොනවා කරලා ජීවත් වෙන්නේ ගොවිතැනක් කරාට ගන්න විදිහක් නැහැ හරක් ප්‍රශ්නය ඇති වෙනවා ඊට පස්සේ ගයක් හදා ගන්න කිසිම විදිහක් නැහැ දැන් උතන්දී මම යන්නේ අනකට පෙන්නන්නම් අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් ලෙස ජල හිඟය පෙන්වා දිය හැකි ගොවිතැන් කිරීමට තබා පානීය ජලය සපයා ගැනීම පවා දුෂ්කර කටයුත්තක්ව පවතිනවා. අපිට පෙන්වන්න තියෙන එකම උදාහරණය මේක තමයි අපි නාන්නෙත් මේවා, බොන්නෙත් මේ වගේ පොඩි ලිංහාරලා තමයි. දැන් බලන්න අපි දුක් විඳලා හිටි. මංගලගමට උදා වී ඇති තත්වයට හේතුවක් ලෙස ජනතාව පෙන්වා දෙන්නේ පරිපාලනමය වශයෙන් උද්ගත වී ඇති ගැටලුවක්. යුද්ධයේ අහිතකර බලපෑම මෙහි පෙනෙන්නට ඇති ප්‍රධාන සාධකයක්. මෙහෙම අම්පාරේ තාවකාලික යුද්ධේ කාලයේදී උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ කළා. ස්වේච්ඡාවෙන් කරන දෙයක් මිස ඒගොල්ලන්ට නීතිමය වශයෙන් කිසි දෙයක් කරන්න අයිතියක් නැහැ. මොකද මඩකලප දිස්ත්‍රික්කයේ තමයි මේ සිංහල මේ මංගලගම කොහොමගත්තලා මේ ගම් ඔක්කොම අයිති වෙන්නේ. ඒකෙදී ඉඩම් ප්‍රශ්න, ඒ වගේම මේ උපන්න ප්‍රශ්න නොයේ දේවල් ඇති වුණා ඒ කාලේ. දිස්ත්‍රික් මීටින් එකට අපේ ගම වෙනුවෙන් කතා කරන්න කවුරුවත් නැහැ. අම්පාර දිස්ත්‍රික්කයේ දිගමඩුලේ තමයි ඒක ඒ ඩිස්ත්‍රික් මීටින් එකේදී කතා වෙන්නේ අපේ මංගලගම හැමදාම කොන් වෙලා තමයි අපි ගැන අපේ ප්‍රශ්න වෙන අපේ සංවර්ධන වැඩ ගැන කිසි කෙනෙක් කතා කරන්න කෙනෙක් නැහැ. අදත් එහෙමයි. අවම ජීවන තත්වයක් තිබුණත් ප්‍රදේශයේ බහුලවම වගා කෙරෙන කෘෂිකාර්මික භෝගයක් වන කජු වගාව ආශ්‍රිතව යම් කිසි රැකියා ප්‍රමාණයක් තිබෙනවා. නමුත් සංවිධානගතව එකී භෝග වගාව තුලින් ආර්ථික තත්වයේ ගොඩනංවා ගැනීමේ අපහසුතාවලින්ද මේ ගොවීන් පීඩා විඳිනවා. ඊටාම ප්‍රාථමික මට්ටමින් පවත්වාගෙන යන කජු පසුසැකසුම් මධ්‍යස්ථානයක් මේ ප්‍රදේශය සතුයි. ගමේ ගොවීන් කජු ඇට ලබාගෙන එම කජුයට මෙතනට ගෙනලා අවුවේ වේලල වේලල මේ මද කරලා අලිය බීම සමාගමට අලිය කරනවා. දැන්ට අපි ළඟ 50කට පමණ සේවක පිරිසක් ඉන්නවා. කුඹුරු වැඩ කරන්න බැව් නෑ. ඒක ගොඩ ගොවිතැන් තමයි ගොඩක් දෙනෙක් කරන්නේ. ස්ථිර රැකියාව මේ ගොවිතැන් විදිහට තියෙන බැලුවොත් මේ කජු මද නිෂ්පාද මේ කජු කජු තියෙන හැම ගොවියෙක් ළඟම කජු වලින් සාමාන්‍යයෙන් එක ගොවි මහත්තයෙක් අවුරුද්දකට රුපියල් 50000ක පමණ ප්‍රමාණයක් ගන්නවා. අපිට පුළුවන් මේ ගමේ 300කට පමණ රැකියාව දෙන්න පුළුවන්. අපිට බාධා තමයි බාධා විදිහට තමයි තියෙන්නේ මේ ගොඩ නැගිලි මැසන් අවන් තියෙනනම් මේ විශාල ප්‍රමාණයෙන් මේකේ රැකියාව ලබා දෙන්න පුළුවන්. මංගලගම මහාවිද්‍යාලය ප්‍රදේශයේ දරුදරියන්ගේ නැනස පාදන්නට ඇති එකම අධ්‍යාපන ආයතනයයි.
විවිධ දස්කම් වලින් හිබි සිසුන් මේ පාසල තුල අධ්‍යාපනය කළත් පහසුකම් අවම වීම හේතුවෙන් ඔවුන්ට ජාතික තලයේ දස්කම් පෙන්වීමට ඇති අවස්ථාව ඇහිරි ගොස් තිබෙනවා. මේක මේ මඩකල් දිස්ත්‍රික්කයට ආදි පාසල. සා එකම සිංහල පාසල. ඉතින් මේ පාසල අර පසුගිය යුද්ධයත් එක්ක සම්පූර්ණ වෙන්විච්ච ස්වභාවයක් තමයි තිබුණේ. ඒ නිසා මේ සාමාන්‍ය භෞතික පරිසර දිහා ගත්තත් මේ පාසල අනිත් පාසල් එක්ක දිහා ටිකක් ඈතයි. ඒ වගේ ආවාසියක් නැහැ. සමහර තරගයකටවත් කැඳවෙන්නෙත් නැහැ. නාගිත පරපුර පිරිහිලා නම් බිඳිලා නම් වැටලා නම් ඔවුන්ගේ సౌందర్యාත්මකෝ යමක් විඳ ගැනීමේ ශක්තිය නැතිනම් ඔවුන් ඊළඟට වෙන්නේ අරවාගේ තත්ත්වවාදී කණ්ඩායම් බවට පත් වෙන ඔවුන්ගේ සුහදත්වයේ මිත්‍රත්වයේ සහෝදරත්වයේ මුදිතා ගුණේ ওই කිසි දෙයක් නැති වෙලා යන. ඔවුන් ඊළඟට දරුණු පිරිසක් බවට තමයි හැඩ ගැහෙන්නේ හැදෙන්නේ. ඒක නිසා අපිට මේ මේ අවශ්‍යතාවයන් අවශ්‍ය පසුබිම පහසුකම් අවශ්‍ය වෙනවා ඔවුන්ට ඒ තැනට යන්න. මංගලගම සංවර්ධනයේ මායිම් නොදුටු එක් ගම්මානයක් පමණයි. පශ්චාත් යුද සමයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති ජාතික ඉලක්කයන් පමණක් සාක්ෂාත් කර ගැනීමට ක්‍රියාත්මක නොකර පුද්ගල සංහිඳියාව වර්ධනය වන සමාන සංවර්ධන අවස්ථා උදා කර දීමත් යුගයේ අවශ්‍යතාවයක් බවයි මංගලගම අපට පවසන්නේ.